සරසවි සම්මාන උළෙල කියන්නේ සම්මාන උළෙල වලින් මම හිතන්නේ පරණම එක. ඉතින් විශේෂයෙන්ම ලක්ස් ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. අපි වැත්තරම දිලිගැන්වීමක් නේ මේ සම්මාන උළෙලයි කියන්නේ ඒවල් මේ විදිහට නිෂ්පාදනය කරලා කියන්නේ ස්පොන්සර්ෂිප්ස් දීලා මේ විදිහට මේ උත්කර්ෂවත් අන්දමින් සම්මාන උළෙල පවත්වාගෙන යන්න උදව් කරනවාට ලක්ස් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලක්ස් කිව්වොතින් ලෝවට දිදුලන තාරකාවියන් තමයි කියපුවා මම මතක් වෙන්නේ. ඉතින් ඒ වගේම සරසවි සම්මාන වල සිනමාව කියන දේ අපි හැමෝම මේ රංගපෑම කියන දේ සහ ඕනම වෘත්තියක් ඇගෙීමකට පාත්‍ර වෙනවාට අපි හැමෝම කැමති. ඉතින් මේ අපේ වෘත්තියත් මේ ඇගෙීමට පාත්‍ර වෙන අවස්ථාවක් තමයි මේ වගේ යම් සම්මාන වල කියන්නේ. ඉතින් ඒව පවත්වන ආයතන වෙන ඕගලන්ට ඒ සීලම දෙනකොටම ස්තුතිවන්ත වෙනවා. අපිව තව තවත් දිරිගැන්වීමක් අපි රංගන හැකියාව කුසලතාවය තව තවත් හොඳ අතට හරව ගන්න අපිව දිරිගැන්වීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් නිර්දේශිත නාම ලැබූ සීලම දෙනකොටත් ජයග්‍රහණය ලැබූ සීලම දෙනකොටත් මම මගේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔව් ඇත්තටම චිත්‍රපටි කොරෝනා සමයේ චිත්‍රපටි 8ක් එක දිගට නිර්මාණය කරලා කියන්නේ රෙඩි ටු රිලීස් තිබ්බා. ගිය අවුරුද්දේ 4ක් ආවා. තව මේ අවුරුද්දේ තව 4ක් එන්න තියෙනවා සහ තව අලුතින් රූපගත කිරීම කරපුවා තියෙනවා. බලන්න පුළුවන් චිත්‍රපටි තියෙනවා 5ක්.